අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය. සරලව පැහැදිලිව ඔබට ඉගෙන ගන්නට පුළුවන් දහම් පාසල් අවසාන විභාගයට නියමිත සියලුම කොටස්. හයවෙනි පාඩමේ තුන්වෙනි කොටස, පළවෙනි කොටස, දෙවෙනි කොටස මේ පාඩමට අදාළව කතා කරලා අපේ නාලිකාවේ මේ වෙද්දි අප්ලෝඩ් කරලා තියෙනවා, දාලා තියෙනවා. මේක බලන්න පුළුවන්. ඊට අමතරව අනිත් විෂයන් වලට අදාළ බෞද්ධ සංස්කෘතිය, බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය පොත්වලට අදාළ පාඩම් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ කොටසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විපස්සනා භාවනාව පිළිබඳව. සමත භාවනාව පිළිබඳව මීට කලින් කොටසේ දෙවැනි කොටසේදී සාකච්ඡා කරලා තියෙනවා. පහතින් අපි ලින්ක් එක දාලා තියෙනවා. හැම පාඩමක්ම ලබා ගන්න පුළුවන් අපේ නාලිකාවේ ලින්ක් එක. ඉතින් ඒකෙන් අපේ නාලිකාවට ඇතුළු වෙන්නට කියලාත්, නාලිකාවේ වීඩියෝ නරඹන්නට, ඩවුන්ලෝඩ් කරගන්නට, ඒ වගේම තවත් ඔබේ යාළු හිතමිත්‍රාදීන් ඉන්නවා නම් එයාටත් පුංචි දැනුවත් කිරීමක් කරන්න මේ වගේ වැදගත් තොරතුරු දහම් පාසල් අවසාන විභාගය සම්බන්ධව සාකච්ඡා වෙමින් නාලිකාවක් පවතිනවා, චැනල් එකක් තියෙනවා කියලා මතක් කරන්න. ඒක ඔබ කරන ධර්ම දානමය පින්කමක් බවටත් පත් වෙනවා. ඒක සත්පුරුෂ මිත්‍රයන්ගේ ලක්ෂණයක් වෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු විදර්ශනා භාවනාව පිළිබඳව මොනවද අපි දහම් පාසල් අවසාන විභාගයේදී දැනගත යුතු වෙන්නේ කියලා. බෞද්ධ ආර්ය මාර්ගයේ උසස්තම පියවර වන ප්‍රඥාව සාක්ෂාත් කර ගැනීම සඳහා බාහිර හා ආධ්‍යාත්මික ලෝකයේ දෙස යථාර්ථවත්ව බැලිය යුතුය. බෞද්ධ ආර්ය මාර්ගයේ උසස්තම අවස්ථාව තමයි ප්‍රඥාව, සීල, සමාධි, ප්‍රඥා. සීලය ගැන කතා කළා, සමාධිය ගැන සමත භාවනාවදී අපි කතා කරලා තියෙනවා. ඊට අමතරව අවසානම උසස්තම පියවර තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව පහළ කර ගැනීම සඳහා මෙතනදී අපට උපදෙස් දෙනවා ආධ්‍යාත්මික ලෝකය. බාහිර ලෝකය සහ ආධ්‍යාත්මික ලෝකය කියලා ලෝක දෙකක් තියෙනවා. ඒ ලෝක දෙකෙන් අපි යථාර්ථය දැකිය යුතුයි. බාහිර ලෝකය සහ ආධ්‍යාත්මික ලෝකය. බාහිර ලෝකය කියන්නේ බාහිරව තියෙන, අපිට අපේ ඉන්ද්‍රියන්ට පරිබාහිරව තියෙන සියලු දේම බාහිර ලෝකයේ විදිහට හඳුන්වන්නේ. ආධ්‍යාත්මික ලෝකය කියන්නේ ආධ්‍යාත්මය තුළ අපේ ජීවිතයට සම්බන්ධ මනසින් අපි මවාගෙන සිටින අවලෝකය. මේ කියන ලෝක දෙකම යථාර්ථවාදීව සත්‍ය වශයෙන් දැකීම සිදු කළ යුතුයි ප්‍රඥාව පහළ කර ගැනීමට. එය කළ හැක්කේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මය යන ත්‍රිලක්ෂණය හඳුනාගත්තම්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණයේ විදිහට අපි ඉගෙනගෙන තියෙනවා. ලෝකයේ සියල්ලක්ම චිත්ත චෛතසික රූප, චිත්ත චෛතසික රූප කියන, ඒ වගේම නාම රූප, සත්ව පුද්ගල, ඒ වගේම ලෝකය කියන මේ සියල්ලක් පිළිබඳවම අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය කියන ත්‍රිලක්ෂණය හඳුනා ගැනීම තමයි, ත්‍රිලක්ෂණය පහළ කර ගැනීම තමයි ප්‍රඥාව කියන්නේ. අනිච්ඡාති වශයෙන්හි විවිධෙහි ආකාරෙහි පස්සතිති විපස්සනා. අනිච්ඡාති වශයෙන් විවිධෙහි ආකාරෙහි පස්සතිති විපස්සනා. විදර්ශනාව කියන්නේම මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුනට අනුව ලෝකය පිළිබඳව අවබෝධ කර ගැනීම. සිත එකඟ කිරීමකින් තොරව ඒ ක්‍රියාත්මක කළ හැකි නොවේ. සිත එකඟ කරගන්නේ නැතිව මේ කියපු යථාර්ථයේ, ලෝක යථාර්ථයේ දකින්නට බෑ. අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මීයතාවය අවබෝධ කරගන්නට නම් අනිවාර්යයෙන්ම සිත එකඟ කරගත යුතුයි. යෝගාවචරයෙකු වීම සඳහා අවශ්‍ය මූලිකාංගයන් සම්පූර්ණ කොට ඔන්න කියනවා විදර්ශනා භාවනාව වඩන පිළිවෙල කියනවා. සමත භාවනාව පිළිබඳවත්, සමත භාවනාව වැඩි යුතු ආකාරයන් පිළිබඳවත් අපි මීට කලින් පාඩම ඉගෙන ගත්තා. ඒ වගේම විදර්ශනා භාවනාව පිළිබඳව, විදර්ශනා භාවනාව වැඩිමේ පියවරයන් පිළිබඳවත් මෙතනදී සාකච්ඡා වෙනවා. යෝගාවචරයෙකු වීම සඳහා
අවශ්‍ය මූලිකාංගයන් සම්පූර්ණ කොට යෝගාවචරයෙක් වීම සඳහා භාවනානුයෝගී පුද්ගලයෙකු වීම සඳහාත් සම්පූර්ණ කළ යුතු ලක්ෂණ තියෙනවා, ගුණධර්ම තියෙනවා. ඒ සියල්ලක්ම සම්පූර්ණ කළාට පස්සේ කය, වචනය හා සිත යන තිදොර සංවර කරගෙන අනතුරුව ජෝනිසෝ මනසිකාරයෙන් යුතුව අනිත්‍යාදී ලක්ෂණයන් දෙස බැලීම විපස්සනා නම් වේ. කය, වචනය හා සිත යන තිදොර සංවර කරගෙන අනතුරුව ජෝනිසෝ මනසිකාරයෙන් එළඹ සිටි සිහියෙන්. ජෝනිසෝ මනසිකාරය කියන්නේ තමන් සිතිවිල්ලක් සිතනවා නම්, අරමුණක ඉන්නවා නම් මේ අරමුණ පිළිබඳව සිහියෙන් සිටීම තමයි ජෝනිසෝ මනසිකාරය කියන්නේ. එළඹ සිටි සිහි යම් කිසි කටයුත්තක් කරනවා නම්, වැඩක් කරනවා නම් ඒ කෙරෙහි අවධානය යොමු වෙච්ච සිතක් තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඉතින් කය, වචනය හා සිත සංවර කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව අනිත්‍ය ආදී ලක්ෂණයන් දෙස බැලීම තමයි විපස්සනා, එහෙම නැත්නම් විදර්ශනා භාවනාව කියන්නේ. අපි කිව්වා අනිච්චාදී වසේන විවිධේහි ආකාරයෙහි පස්සතීති විපස්සනා. ඔබට වැදගත් වේ මේ තොරතුරු. ඒ නිසා ඔබ සටහන් කරගන්න, ඔබේ පිළිතුර සාර්ථක කර ගැනීම සඳහා මේ අමතර කරුණ එකතු කරන්නට පුළුවන්. ඒ විදිහට ලස්සනට ඔබේ සටහන් පොතේම ලියාගන්නටත් පුළුවන්කම තියෙනවා. අනිච්චාදි වශයෙන් විවිධේහි ආකාරෙහි පස්සතීති විපස්සනා, විදර්ශනා භාවනාව කියන මාතෘකාවට ප්‍රශ්නයකට අපට උත්තර ලියන්නට සිද්ධ වුණොත් මේ නිර්වචනයෙන් පිළිතුර ආරම්භ කරන්න පුළුවන්. විදර්ශනා මාර්ග, විදර්ශනා මාර්ග විදර්ශනා භාවනාව වඩන ආකාරය. යෝගාවචරය විදර්ශනා වැඩීම සඳහා ලෝක ස්වභාවය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා තිබිය යුතුයි. පළවෙනියටම යෝගාවචරයට ලෝකයේ පිළිබඳව අවබෝධයක් පැවතිය යුතුයි. ලෝකය කියන්නේ මොකක්ද කියන එක නොදන්නා කෙනෙක්ට විදර්ශනාව වඩන්නට බෑ. ලෝකය කියන්නේ කොයි වගේ ස්වභාවයකින් යුක්තද කියලා අවබෝධ කරගත යුතුයි. පළවෙනියටම ඊශ්වර නිර්මාණවාදී, අහේතු අපච්චයවාදී ආදී කොට ඇති මිත්‍යා දෘෂ්ටි වලින් වැසී සිටින්නාට යථාවබෝධය සුකර නොවේ. ඊශ්වර නිර්මාණවාදය, අහේතු අපච්චවාදය, නියති සංගති භාව හේතු, ඔය විදිහට අපි පළවෙනි පාඩමේදී වැරදි සහගත, වැරදි ආගමික විශ්වාස, ඉගැන්වීම්, මතවාද, දෘෂ්ටිවාද පිළිබඳව කතා කළා. ඒ වගේ ඉස්සර නිර්මාණවාද ඊශ්වරයා විසින් ලෝකයේ මෙව්වා කියලා හිතාගෙන ඉන්නව නම්, අහේතු අපච්චවාදය ඉබේම ආකස්මිකව ලෝකෙ සියල්ලක්ම සිද්ධ වෙනවා ආදී වැරදි දෘෂ්ටිවල ඉන්නවා නම් ඒ පුද්ගලයාට ලෝකයේ පිළිබඳව යථා අවබෝධය, නිවැරදි අවබෝධය, සත්‍ය අවබෝධ කරගන්නට බැහැ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප යන දෙක මාර්ගාංගයන්හි මුලින්ම සඳහන් වේ. සම්මාදිට්ඨි සහ සම්මා සංකප්ප කියන දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම දැක්වෙන දෙක, සම්මා දිට්ඨියත් සම්මා සංකප්පයත්. ඉතින් මුලින්ම දැක්ුණාට මේ මාර්ග අංග දෙක ඇතුළත් වෙන්නේ ප්‍රඥාවට. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයේ පළවෙනි අංග දෙක තමයි සම්මා සංකප්ප, සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක. මේ දෙක තමයි මාර්ග අංගවලට අයත් ත්‍රිශික්ෂාවට ඇතුළත් වෙන, ත්‍රිශික්ෂාවේ ප්‍රඥාවට ඇතුළත් වෙන මාර්ගාංග දෙක. මුලින්ම සඳහන් වෙනවා මේ දෙක මෙලව පරලොව විශ්වාස කිරීම, හේතු ධර්ම පටිච්ච සමුප්පාදය අවබෝධ කිරීම සඳහා උත්සුක වීම යන මූලික අංගයන් එහි අවශ්‍යතාව සලකාය. ඒ කියන්නේ මේ අංග වලින් කියනවා ලෝකයේ පිළිබඳව නිවැරදි අවබෝධයකට, නිවැරදි වැටහීමකට පැමිණීම පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. පුද්ගලයා ඉන්ද්‍රියන් මගින් ඒ අරමුණු පිළිබඳ දැනීමක් ලබන අතර සුඛ,
දුක්ක ආදී යම්කිසි ආකාරයක වින්දනයක්ද ලබයි. පුද්ගලයා ඉන්ද්‍රියන් මගින් ඒ අරමුණු පිළිබඳව දැනීමක් ලබා ගන්නවා. ඊට අමතරව ඒ ගන්නා වූ අරමුණු සුඛ දුක්ඛ වශයෙන් විඳීමකට භාජනය වෙනවා, විඳීමකට ලක් වෙනවා. අරමුණ හඳුනා ගැනීමෙන් පසු හෙතම සිතින් ඒ ස්වභාවය පිළිබඳ තර්ක කරයි. අරමුණක් හඳුනාගත්තම පුද්ගලයා ඒ අරමුණ පිළිබඳව තර්ක කරනවා. අරමුණ සුඛ වේදනා ගෙන දෙන්නක් නම් එය තමා අයත් කර ගැනීමටත්. ඒ ගන්න අරමුණ සුඛ වේදනාවක් නම් ඒක තමන්ගේ කරගන්න පෘථග්ජන පුද්ගලයා කටයුතු කරනවා. දුක්ඛ වේදනා සහගත නම් එය ඉවත් කරලීමටත් සිතයි. අරමුණ ගන්න අරමුණ සුඛ වේදනාවක් නම් සැප සහිත වේදනාවක් නම් ඒක තමන්ගේ කරගන්න උත්සාහ කරනවා පෘථග්ජන පුද්ගලයා. දුක් සහගත එකක් නම් ඒක පිළිකුල් කරනවා, ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ අරමුණකදී ගැටීමකට පත් වෙනවා. ප්‍රපංච නාමයෙන් හැඳින්වෙන මේ සිතිවිලි ප්‍රපංච නාමයෙන් තමයි හඳුන්වන්නේ. කෙලෙස් විදිහට, තෘෂ්ණාව විදිහට, ප්‍රපංච විදිහට නාමයෙන් හැඳින්වෙන මේ සිතිවිලි ප්‍රතජන පුද්ගලයා තුළ මොහොතක් පාසා පහළ වීම ස්වභාවිකයි. ප්‍රපංච විදිහට හඳුන්වන මේ විදිහේ සිතුවිලි පුද්ගලයා තුළ මොහොතක් පාසා ප්‍රතජන පුද්ගලයා තුළ ඇති වෙනවා. කාමාවචර ලෝකයෙහි පවත්නා මේ පොදු ලක්ෂණයේ දෙස විදර්ශනානුයෝගී පුද්ගලයා බලන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු බලන ආකාරයෙන් නොවේ. කාමාවචර ලෝකයේ පවතින මේ පොදු ලක්ෂණය විදර්ශනාවට අනුව ලෝකයේ දිහා බලන පුද්ගලයා සාමාන්‍ය කෙනෙක් බලන විදිහට නෙවෙයි බලන්නේ. එහෙනම් සුවිශේෂිත වූ විදිහකට තමයි බලන්නේ. ඔහු රූපයක් දකින විට, ශබ්දයක් අසන විට, ගඳ සුවඳ රස හෝ පහසක් දැනෙන විට, එය ග්‍රහණය කිරීමට හෝ බැහැර කිරීමට වඩා එහි ආස්වාදය ආදීනවේ හා ඉන් ඉවත්වීමෙන් නිස්සරණ ලැබෙන අනුසස් ගැනද සිතයි. සාමාන්‍ය පුද්ගලයා කල්පනා කරන්නේ එහි සුඛ සහගත බව සහ දුක්ඛ සහගත බව පමණයි. හැබැයි යෝගාවචරයා විදර්ශනාවට හිත යොමු කරන පුද්ගලයා අරමුණක් ගත්තට පස්සේ මෙන්න මේ කියන විදිහට ආස්වාදය බලනවා, එහි ආදීනවය බලනවා, ඊට පස්සේ ඉවත්වීමෙන් ලැබෙන අනුසස්, ඉවත්වීමෙන් ලැබෙන සැනසීම ගැන කල්පනා කරනවා. නිස්සරණ, නිස්සරණ කියන්නේ ඒ කියපු අකුසල ධර්මයන්ගෙන්, අකුසල සිතිවිලි වලින් නිදහස් වීම. ඔය කියපු විදිහට පුද්ගලයා දකිනවා ගන්නා වූ අරමුණ මෙන්න මේ කියන කරුණු තුනට අනුව ආස්වාදය දකිනවා. ඒ අරමුණ තුල තියෙනා වූ ආස්වාදයේ දුක් සහගත හෝ සුඛ සහගත ආස්වාදය දකිනවා. ආදීනවය දකිනවා. ඒ තුලින් ලැබෙන ආදීනවේ, తాවකාලික වූ සුවේ ආදීනවේ, නිස්සරණේ, එයින් නිදහස් වීම, ඒ කෙලෙස් වලින් නිදහස් වීම පිළිබඳවත් හිතනවා. ඉන්ද්‍රිය ගෝචර වන අරමුණු ඉතා සියුම් ලෙස විශ්ලේෂණය කර බැලීම විදර්ශනා භාවනා යෝගී පුද්ගලයාගේ ස්වභාවය. ඉන්ද්‍රිය ගෝචර වන අරමුණ ඉතා සියුම් විදිහට විශ්ලේෂණය කරලා බලන එක විදර්ශනා භාවනානු යෝගී පුද්ගලයාගේ ස්වභාවය. අපිට ඉන්ද්‍රිය ගෝචර වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාදී අරමුණු. මේ ලැබෙන අරමුණු සියල්ලක් පිළිබඳවම ඉතා සියුම් විදිහට විශ්ලේෂණය කරනවා. ඒ සිතිවිල්ල, රූප සිතිවිල්ල කොයි වගේ සිතිවිල්ලක්ද? රාග සහිත එකක්ද, ද්වේෂ සහිත එකක්ද, තමන් කැමති එකක්ද, තමන් අකමැති එකක්ද? ඒ වගේ මේ අපි අරගත්ත රූපය නිත්‍ය වශයෙන් පවතින එකක්ද, අනිත්‍යතාවයට පත්වෙන එකක්ද, මම වශයෙන් ගත යුතු දෙයක්ද, මම වශයෙන් ගත හැකි දෙයක් නොවේයිද? ඔය විදිහට යෝගාවචරයා, විදර්ශනානුයෝගී යෝගාවචරයා මෙනෙහි කරනවා. ඉතා අගනා දෙකුම් කළු රියක් නිරීක්ෂණය කරන ආකාරය දැක්විය හැකිය. ඉතා දෙකුම් කළු රියක් පරීක්ෂා කරලා බලන කෙනෙක් වගේ තමයි ඉන්ද්‍රිය මගින් ගන්න අරමුණු විදර්ශනානුයෝගී යෝගාවචරයා ලෝකයේ ගන්න අරමුණු මෙනෙහි කරන්නේ. රියෙහි රෝදයක් පමණගෙන මේ රිය ජයි නොකිය. ඒ රථ අපි වාහනයක් දිහා බලනකොට ඒකේ රෝද විතරක් අරගෙන මේක වාහනයක් කියලා කියන්නේ නැහැ. හිඳගන්න ආසනයේද රිය නොවේ. හිඳගන්න ආසනය පමණක් ඒ රථය නෙවේ. ක්‍රියාත්මක කරන එන්ජින් යන්ත්‍රයේද රිය නොවේ. ඒවා වටකර ඇති කූඩුව හෝ එහි වර්ණය හෝ රිය වශයෙන් නොගැනේ.
යතාහි අංග සම්බාරා හෝති සද්දෝස් රතෝ ඉති ඒවන් කන්දේසු සත්්‍යේසු ඒවන් කන්දේසු සත්්‍යේසු හෝති සත්තුූති සම්මුති. බුදුරජාණන් වහන්සේගේ දේශනාව විස්තර කරලාට වචාරීන් වහන්සේලා දක්වනවා යතාහි අංග සම්බාර ඔය කියපු වාහනේ තියෙන අංග ඔක්කෝම එකතුනාම තමයි හෝති සද්දෝ රතෝ ඉති රථයක් කියලා වාහනයක් කියලා ක්‍රියක් කියලා කියනවා. ඒවන් කන්දේසු සත්‍යේසු ඒවගේම තමයි රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කිනිස්කන්ද පහම එක තුනාම තමයි සත්තු උති සම්මුති සත්තු සත්වයා කියන සම්මුති ඇතිවෙන්නේ. ඒ විදිහට තමයි රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පහේ එකතුවක් විදිහට තමයි විදර්ශනානු යෝගීව බලන යෝගාවචරයා ලෝකී සත්ව අදිහා බලන්නේ සත්වයාව දකින්නේ. එහෙත් ඒ සියල්ල එක් වූ විට හඳුනා ගැනීම සඳහා පැහැදිය යතුරු පැදිය පාපැදී යතුරු පැදිය කාරය බසය ලොරි ආදී නමක් තබාගෙන ඇත. එවිදිහට අංග එක එක එකතු නාම විවිධ නාමවලින් සඳහන් වෙන රථයන් ගැන වාහන ගැන අපිට කියන්න පුළුවන්. රුපියල් දහස් ගණනක් ලක්ෂ ගණනක් දී රථයක් හිමිකර ගන්නා නමුදු එය මොහොතින් මොහොත කැඩී බිඳී යන සැටිත් හදිසි අනතුරකදී නිමේසයකින් සුණු විසුණු වන හැටිත් දක්නට ලැබේ. රුපියල් ලක්ෂ ගානක් කෝටි ගණන් දීලා වාහන ගත්තත් ඒක හැම නිතරම කැඩෙනවා. ඒක හදිසි අනතුරක් අවස්ථාවකදී පුංචි වෙලාවක් තුළ සම්පූර්ණ විනාශස්වභාවයට පත් වෙලා යන්නත් පුළුවන්කම තියෙනවා. මේ අයුරුයින් සියලු සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණයක් අවබෝධ කර ගැනීම විපස්සනා භාවනාවෙන් කරන කාර්යය වේ. මේ ආකාරයට සියලු සංස්කාර ධර්මයන්ගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන සියලුම සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයත් නිරන්තරයෙන්ම වෙනස් වෙන එක. රූපයක් දිහා බලලා ඒත් එක්ක මේ රූප අරමුණ නැති වෙලා වෙනත් ශබ්ද අරමුණකට අපේ හිත ගමන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රූප අරමුණකට යන්න පුළුවන්. ඒ විදිහට මොහොතක්වත් අපේ හිත පවතින්නේ නැහැ. ඒ වගේම තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ පවතිද්දීම අපේ මරණය පවා සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් වලින් සකස් වෙච්ච සංසාරයේ තුල ගමන් කරන තමන් කියලා හිතාගෙන ඉන්න ඥානාවත් ඒ විදිහට හදිසි අනතුරකට මරණයකටපත් වෙලා විනාශ වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් විදර්ශනාවෙන් කරන්නේ ඒ විදිහට ලෝකයේ තියෙන ස්කන්ධයන් සියල්ලක් පිළිබඳව පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන අවබෝධ කරගන්න එක. නিত্য නොවන සියල්ල වෙනස් වී යන විට ඇතිවන්නේ දුකකි, අතෘප්තිකර ස්වභාවයකි. නিত্য වෙන්නේ නැති හැම දෙයක්ම නැති වෙනකොට ඇතිවෙන්නේ අතෘප්තිකර ස්වභාවයක්, දුකක්, කනගාටුවක්, වැළපීමක් කියන තත්වයක්. ඒ නිසා අනිත්‍ය හා දුක්ඛ ලක්ෂණ වලින් යුතු රූපාදී ස්කන්ධ පංචකය එක් කොටගෙන ඒ මම වෙමි හෝ එය මගේ හෝ අයිති කර ගැනීමට කිසිවක් නොමැති බව අනාත්මය අවබෝධ කර ගැනීම විදර්ශනාව මගින් කළ යුත්තකි. අනිත්‍ය හා දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත රූපාදී ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ හැම එකක්ම මම වෙමි මගේ කියලා අයිති කර ගන්නට බෑ. කිසිවක් නොමැති බව අනාත්මය මම මගේ කියලා ගන්න බැරිකම තමයි අනාත්ම කියලා කියන්නේ. ආත්ම කියන්නේ මම මගේ කියලා ගන්න පුළුවන් මගේ කියලා එකක් තියෙනවා කියන එක. අනාත්ම කියන්නේ මම මගේ කියලා ගන්න දෙයක් නැහැ කියන එක. රූප වේදනා සංඥා සංකාර කියන පහේම ස්කන්ධ පහේම මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඒක තමයි ආත්ම කියලා කියන්නේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තමයි ලෝකයේ තියෙන ලක්ෂණයන් බවට පත් වෙන්නේ. ඒක නුවණින් දකින එක, ඥානෙන් දකින එක විදර්ශනාව කියලා කියනවා. ත්‍රිලක්ෂණාව බෝධය ලබාගත් පුද්ගලයා එතනින් නොනැවති. ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුද්ගලයා එතනින් නතර වෙන්නේ නැහැ. පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්ඛු ආසවක්කය. ඔය විදිහට පෙර ජාති සිහි කිරීමේ ඥානෙ පහළ කරගන්නවා. දිබ්බ චක්ඛු ඥානෙ තමන්ගේ උපත ප්‍රතිසන්දිය චුතිය සිද්ධ වෙන ආකාරය පිළිබඳව දැනගන්නා වූ ආකාරයේ දිබ්බ චක්කු. මේකටම තමයි චුතූපපාත ඥානෙ. චුති උප්පත්ති, චුතවීම ඉපදීම පිළිබඳව ප්‍රතිසන්දි ලැබීම පිළිබඳව ඥානෙ පහළ කරගන්නවා. සෑම භවයකම පුද්ගලයාගේ
චුතිය සිද්ධ වෙන ආකාරයත් එවගේම ඊට අමතරව නැවතත් ප්‍රතිසන්ධයක් ලැබෙන ආකාරය පිළිබඳවත් අවබෝධ කරගැනීමේ හැකියාව පහළ කරගන්නවා ආසවක්ඛේ ඥානයේ සඳහා උත්සුක වේ. මේ කියන්නේ ත්‍රිවිද්‍යා. පුබ්බේ නිවාසානුසති ඥානේ, දිබ්බචක්කු ඥානේ, ආසවක්ඛේ ඥානේ, ආසවයන් සියල්ලක්ම ක්ෂය කරපු බව අවබෝධ කරගැනීමේ ඥානයට කියනවා ආසවක්ඛය, ආසවක්ඛය ඥානේ කියලා. මේවා ත්‍රිවිද්‍යා විදිහට තමයි හැඳින්වෙන්නේ. ත්‍රිලක්ෂණය අවබෝධ කරගැනීමෙන් අනතුරුව විදර්ශනානුයෝගී පුද්ගලයා අවබෝධ කරගන්නා වූ මේ කරුණු තුන ඇහුවොත් අපිට කියන්නට පුළුවන්කම තියෙන්නට ඕන. ත්‍රිවිද්‍යාව නම් කරන්න කියලා කිව්වොත් ත්‍රිවිද්‍යාව නම් කරන්නට පුළුවන්කම තියෙන්නට ඕන. නම් කරන්නට පමණක් නෙවෙයි, පුබ්බේ නිවාසානුසති, දිබ්බචක්කු, ආසවක්ඛය කියන මේ ඥානයන් පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නටත් පුළුවන් වෙන්න ඕන. එම ධර්මයන් ආසේවනයේ භාවනය හා බහුලීකරණයේ මඟින් පරම නිස්සාරව වන විමුක්ති සුඛය ප්‍රත්‍යක්ෂ කර ගනි. ආසේවිතාය භාවිතාය බහුලීකතාය. ආසේවනය කිරීම, සේවනය කරනවා, දැඩිසේ සේවනය කරනවා, මේ අනිත්‍යතා ආදී ලක්ෂණයන් මෙනෙහි කරනවා, වඩනවා, බහුල කරනවා, බහුල වශයෙන් හිතේ වඩනවා. එහෙම කළාට පස්සේ තමයි විමුක්ති සුඛය, විමුක්ති සුවය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් කෙටියෙන් මතක තියාගන්න, යම්කිසි වාහනයක අංග සියල්ලක්ම එකතු වුණාම රතේ යන නාමය ලැබෙනවා වගේ ලෝකයේ ඉන්න සත්වයා සහ පුද්ගලයාත් නිර්මාණය වෙලා තියෙන්නේ බොහෝ කරුණු කාරණාවන්ගෙන්. විශේෂයෙන්ම සත්වයා සහ පුද්ගලයා නිර්මාණය වෙන්නේ නාම රූප කියන දෙක, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධේ. පංචස්කන්ධයෙන් සකස් වෙච්ච රූප, වේදනා, රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, වේදනාවත්, වේදනාවන් මම මගේ කියලා ගන්නට බෑ. ওই විදිහට ඒ හැම එකක්ම රූප, රූප දකින ඇස, ශබ්ද, ශබ්ද අසන කන, රස, රස බලන දිව, ස්පර්ශ, ස්පර්ශ ලබන ශරීරය, සිතිවිලි ගන්න මනස, ඒ වගේම සිතිවිලි කියන මේ හැම එකක්ම අනිත්‍යයි. ඒ වගේම දුක් සහගත වෙනස් වීම නිසා දුකටපත් වීම ඇති වෙනවා. සිතිවිලි වෙනස් වෙනකොට අපි කැමති නැති සිතිවිලි වලට අපේ හිත ගමන් කරනකොට අපි දුකටපත් වෙනවා. ඒ විදිහට ගන්න කිසිම දෙයක් මම මගේ විදිහට ගන්න බෑ කියලා අවබෝධ කරගන්න එක තමයි විදර්ශනාව කියලා අපි හඳුන්වනු ලබන්නේ. ඉතින් පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව මගින් මේ පාඩම් සාකච්ඡා කරන්නේ 6 වෙනි පාඩම මෙතකින් හමාර වෙනවා. 6 වෙනි පාඩමේදී අපි කතා කළේ සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. අනිවාර්යයෙන්ම දහම් පාසල් අවසානයේදී ප්‍රශ්නයක් දෙවනි කොටසේදී ඔබට ලැබෙනවා සමත භාවනාව සහ විදර්ශනා භාවනාව පදනම් කරගෙන. ඒ නිසා සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියන මේ භාවනා පාඩම දහම් පාසල් අවසානයේදී පහසු පාඩමක් වෙනවා. ලේසි පහසු ප්‍රශ්න තමයි මේ පාඩමේදී අහන්නේ. ඉතින් මේ පාඩමට අදාළ විෂය කරුණු ඔබ මතක තබා ගත යුතුයි. එහෙම නැත්නම් පිළිතුරු සපයන්නට, සාර්ථක පිළිතුරු දක්වන්නට ඔබට හැකියාවක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා සමත භාවනාව සහ විදර්ශනා භාවනාව පිළිබඳ තොරතුරු සියල්ලක්ම හොඳින් මතක තබා ගන්න, නැවත නැවතත් මේ පාඩම් නරඹන්නට කියලා ඔබට සිහිපත් කරනවා. subscribe කරලා නැත්නම් අපේ නාලිකාව මේ විදිහට subscribe කරන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මේ වගේ bell icon එකක් එනවා, ඒක එබුවම මෙන්න මේ වගේ සලකුණක් බවට පත් වෙනවා. ඔබට එතකොට දුරකථනයේටම අපි upload කරන පාඩම් පිළිබඳ විස්තර ගෙන්වා ගන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ නාලිකාවට ඇතුළත් වෙන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් මේ විදිහේ click logo එකක් තියෙනවා, ඒක click කරන්න. click කරාම අපේ නාලිකාවට යනවා. නාලිකාවේ playlist එකේ දාලා තියෙනවා හැම විෂයකටම අදාළ සියලුම පාඩම්. ඉතින් මෙහෙම click කරලා ඒ විදිහට යන්නට පුළුවන් අපේ නාලිකාවට. ඒ වගේම යාළුවන්ටත් දැනුවත් කරන්නට කියලාත් ඔබට සිහිපත් කර සිටිනවා. ඒක ධර්ම දානයක් විදිහට අනිත් ඔබේ දහම් පාසල් යාළු මිත්‍රාදීන්ට සිහිපත් කරන්න, ආචාර්ය මණ්ඩලවල කටයුතු කරන අයට පුළුවන්. මාර්තු මාසයේ විභාගයේ පැවැත්වෙන නිසා ඔබේ දහම් පාසල්වල දුවා දරුවන්ටත් නිවෙස්වල ඉඳලම සමහර විට අධ්‍යාපන කටයුතු සිදු කරමින් අමතර පන්තිවලට සම්බන්ධ වෙමින් කටයුතු කරන දරුවෝ සිටින්නට පුළුවන්.
ඉතින් ඒ අයට අත්වලක් වෙන්නට උපකාරයක් වෙන්නට මේ පිළිබඳව දැනුවත් කරමු. දැනුවත් කරලා හොඳ දහම් දැනුමක් තියෙන දහම් දරුවන් දුවදරුවන් පිරිසක් බිහි කරගන්නට අපි කටයුතු කරමු කියන ඉල්ලීමත් ඔබට කරමින් මේ පාඩමින් සමුගන්නවා. අපි ඊළඟට කතා කරමින් සිටිනවා අභිධර්ම පාඩම් මේ වෙද්දි චිත්තකාණ්ඩේ කොටස් සම්පූර්ණ කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. අපි ඊළඟට චෛතසික ධර්ම පිළිබඳව සාකච්ඡා කරනවා. ඊට අමතරව ශාසන ඉතිහාසයේ පාඩම්, බෞද්ධ සංස්කෘතිය පාඩම්, බුද්ධ චරිතයේ පාඩම්, එවගේම අපි ළඟදීම බලාපොරොත්තු වෙනවා පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එසේනම් මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.